කිසි රටේ මේ යම් කිසි මතයක් වුණා කියලා කියනවා හිටපු මන්ත්‍රීවරයෙක් උනේ මේ ගම්මන්පිල මහතා පාස්කු ප්‍රහාරයට අදා වාර්තා කීපයක් ඉදිරිපත් කරලා රජයට අභියෝගයක් කරා ජනාධිපතිතුමාට අභියෝගයක් කරා අද වෙනතුරු අද 10 වෙනතුරු එක දෙවේ නැත්තම් ඔව් ඉදිරිපත් කරලා මේක රජයට අපහසුතාවයක් පත් කරනවා කියලා මේ අය හංගන්නේ කියලා ඔබතුමාලට අභියෝග කරනවා මේ සම්බන්ධව ඔබතුමා මොකද හිතන්නේ උදේ ගම්මන්පිලගේ අභියෝගය අභියෝග මේ රටේ කවුද ගණන් ගන්නේ දේශපාලන වශයෙන් මේ වෙනකොට අවලංගු වෙච්ච දේශපාලඥයෝ කාලයක් ජාතිවාදය තව කාලයක් ජාතිකවාදය තව කාලයක් ආගම්වාදය මේවා ඔක්කොම පටලගෙන වැඩ කරපු කට්ටිය ඒගොල්ලොත් දැඟලුවත් කෑ ගැහුවත් නැතත් ජනාධිපතිතුමත් අලුත් ආණ්ඩුවත් නව රජයත් පාස්කු පහරය සම්බන්ධයෙන් වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරන බව ඒ වින්දිතයෝ දන්නවා සහ ඒ වින්දුතිය නියෝජනය කරන සමාජය ආයතන ආගමික ආයතන ඒ සම්බන්ධයෙන් විශ්වාසය තියලා තිනවා ගම්මන්පිල නිකන් මේ අවලංගු කාසිය මේ දවස්වල මොනා හරි කියෝලා නිකන් රූපවාහිනී වලට ප්‍රවෘත්ති ටිකක් හදලා එයාගේ මූණ දා ගන්න ඕන වට කරන වැඩ අනිත් එක එයා ළඟ තියෙනවනේ ඉතින් ඒවා දෙන්න එපැයි මොකටද හංගම් මෙච්චර කල් තියන් ඉදී එයාගේ වකිමක් නේ දැන් එයාගෙන් ප්‍රශ්න කරන්න ඕන එයාව ගෙන්නලා ප්‍රශ්න කරන්න ඕන මේ මේ ඔයා දන්න වාර්තා තිබ්බනම් මෙච්චර කල් කොහෙද ඔවා ගහගෙන තියන් හිටියේ ඇයි එහෙම තියන් හිටියේ කාව ආරක්ෂා කරන්නද මොකටද කියලා එතුමාගෙන් වහාම ප්‍රශ්න කරන්න ඕන ප්‍රශ්න කරලා ඒවා එතුමා ගෙනල්ලා හරනම් බාර දෙන්න ඕන වග කියුතු දේශපාලඥයන් නම් නිකන් මල් ළඟ අරක තිනවා මේක තිනවා හංගපුවා තිනවා කී කී ඉන්නේ නැතුව ඒ නිසා එතුමාගේ වගකීම එතුමා ඉෂ්ට කරා නම් හරි පළමුවෙන් එතුමා මොනා කරත් නොකරත් පාස්කු වින්දිතයන් සම්බන්ධයෙන් සහ ඒ අපරාධය සම්බන්ධයෙන් යුක්තිය සාධාරණ ඉෂ්ට වෙන බව ඒ වින්දිතයන්ටත් මේ රටේ ජනතාවටත් විශ්වාසයි. ඔය විශේෂයෙන්ම ජනතාවට ජාතික ජනපාලනයේ වේදිකාවේදී විවිධ පොරොන්දු තුන කියන්නේ සතු මිල මේ යම් කිසි මට්ටමක වැඩි වෙනකොට අවුරුදු දෙපාරක් පඩි වැඩි කරන කතාවක් ඒ වගේම අඩු ආදායම් ලාභින සහන දෙන කතාවක් මේවා මුල් කරගෙන සමාජ මාධ්‍ය තුල ඔබතුමාට යම් බලපෑමක් කරනවා අපිට සහන නැහැ බඩු මිල ඉහළයි මොකද්ද මේකට කරන්නේ තවම විසඳුමක් නැහැ කියලා ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසිරෝලා 14 ඡන්දේ තියලා තියෙන්නේ ආණ්ඩුවක් හදන්නනේ ආණ්ඩුවනේ පාර්ලිමේන්තුවනේ ඊට පස්සේ බදු සහන දෙනේවා අයවැය හදනේවා ඒවා සිද්ධ කරන්නේ පාර්ලිමේන්තුව මගින් ඒකට තමයි මේ 14 පුළුවන් තරම් ඉක්මනින් පාර්ලිමේන්තුවක් කැඳවලා තියෙන්නේ ඡන්දයක් තියලා තියෙන්නේ එතකොට එතනින් පස්සේ තමයි රටේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් දුවන්නේ දැනට ජනාධිපතිවරයා ඇමතිවරු දෙන්නෙක් එක මේක බාරකාරත්වය පවත්වාගෙන තියෙන්නේ. ඒක ජනතාව තේරුම් ගන්නත් ඕන ඔය තේරෙන්නේ නැතුව කෑ ගන්න දේශපාලඥයන්ටත් ඒක අපි කියලා දෙන්න ඕන. දැනට ආණ්ඩුවක් නැහැ. දැනට පාර්ලිමේන්තුවක් නැහැ. පාර්ලිමේන්තුවයි ආණ්ඩුවයි ඇමති මණ්ඩලයයි මේ ටික ක්‍රියාත්මක වෙනකොට දීපු පොරොන්දු සියල්ල ඉෂ්ට වෙනවා ජනතාවට බලාගත හැකියි.